උදේට සමහර දවස්වල 15ක් විතර මැරලා. රැයට මං හිතන්නේ මේ රෝහලේ වැඩිපුරම මැරෙන රැ කාලේ හේතුවක් ඇති ඒකට සමහරක්. ඉතින් මේ ඉතින් එහෙම වුණාම උදේ පටන් ගත්තාම ඒ කියන්නේ හරි දුකයි මට ඇත්තටම. මොකද මේ මෙච්චර සෙනෙක මැරෙන. හැබැයි ඒකෙන් මට ජීවිතේ එක දෙයක් තේරෙන අනිත්‍ය කියන එක. අපි මල් පූජා කරලා පුප්පම් මිලා යති යතයි ධම්මේ කායෝ තතයි තිනස බවන් කියලා කියන්නේ අපි ඔක්කොම తాවකාලිකයි කවදා හරි මැරෙනවා ඒක ඒ යථාර්ථය මට පසක් වුණේ මෙතෙන් තාවයෙන් පස්සේ එතකොට හුඟක් කලකට මෙතෙන් තාවයෙන් පස්සේ මගේ ජීවිතේ පෞද්ගලිකත්වය කියන එක මමත්වය කියන එකත් මම හිතින් අයින් කරා මං කියන මත මම ලොක්කෙන් නෙමෙයි කියන එක මං හිතන් හිතේ හිතෙනකොට මං කියන ලොක්කෙක් තමයි ලොකු මිනිහෙක් බුද්ධිමති කියලා හිතන් ඉන්නේ මං දැන් දන්නවා මං බුද්ධිමතිකුත් නෙමෙයි ලොක්කෙකුත් නෙමෙයි කවදා හරි හැමෝටම උරුම වෙන එකද තැන කියන එක ඉතින් මෙහි ඇත්තටම සමාහට ගොඩක් මන්න මිනිසුන්ට මිනිහ ගෙනියන්නත් සල්ලි නැහැ මොකද පිළිකා කරලා අවුරුදු පහක් විතර හිටියොත් නට්ටම් වෙලා තමයි ආර්ථිකයත් වැටිලා ඉන්නේ ඉති ඒ වගේ අයට උදව් කරන එක මහඟු පුණ්‍ය කර්මයක්. රංගන ජීවිතේ බලාපොරොත්තු නැතු ඉන්නේ මේ ගොඩක් ළමයින්ට හොඳ වෙනවා. සමහර ඒවා ගොඩක් පහු වෙලාවිලා ඒක සමහර පිළිකා ජාති දෙලියෝ කියනවා කියලා දිනවා ඒක හොඳයි. ඒ කියලා දෙන එක ඇත්තට හොඳ නෑ. ඒ වගේ එකක ජාතියන වෙනස් වෙනවා. මට කියන්න තියෙන්නේ මේ මල් වගේ ළමයි හැමෝටම මේ මං එක ළමා දිනේදී කිව්වා බලන්න මේ මාසේ මේ හැමෝටම සුවලා බලන්න ලිවිය මගේ ටික පරයක් දුන්නොත් ඔබ හැමදාම ජීවත් වෙනවා.